එතකොට මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට එනකොට අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙලා මිනිස්සුන්ගේ මනස කෙලෙස් වලින් විකෘති වෙවි විකෘති වෙවි යනවා කියන බුදුහාඳුර පෙන්නනවා මනුස්ස ලෝකයේ මිනිස් ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙනවා කියන දෙවිවරු මිනිස්සුන්ට උදව් කරන්නේ නැහැ කියන දැන් අපි ওই බුදුහාඳුරගේ කාලේ අහලා තියෙනවානේ රහතන් වහන්සේලා ඉදිරියේ දෙවියන් පෙනී හිටියා. බුදුහාඳුරෝ ඉස්සරහා මේ වගේ පෙනී හිටියා. අනාථපිණ්ඩික සිටුතුමා ගැනත් තියෙනවා. සිටු නිවසේ දිව්‍යාංගනාවක් ඇවිල්ලා නිදාගෙන ඉන්නකොට දිව්‍ය සලුපිලි දරාගෙන පෙනී හිටියා. අද කොහෙවත් අහන්නවත් තියෙනවද අහලකවත් නේ? ඈ? අද දෙවිවරු එහෙම පෙනී ඉන්නේ නැහැ. අද කොහෙවත් මිනිස්සුෙකුට පේන්නේ නැහැ දෙවි කෙනෙක්. එතකොට අද අපිට ඒව අහන්නවත් නැහැ. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙනකොට දෙවියන් මිනිසයන්ට උදව් කරන්නේ නැහැ කිය. දෙවියන්ට මිනිස්සු ගැන කලකිරිලා දෙවියන් පලිගන් දෙවියෝ කියන්නේ පලිගන්නේ නැහැ. යක්කු අමනුෂ්‍යය තමයි පලිගන්නේ දෙවියන් අහක බලනවා කිය. ඒක දෙවියන්ට විතර නෙමෙයි මිනිස්සුන්ටත් ඇති දැන් අපිට ඇති වෙන්නේ නැද්ද? පව්කාරයන්ට උදව් කරන්න ඕනේ නැහැ කියලා හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? ඒක කාටත් ඇති වෙනවනේ. මොකද දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවිවරුන්ට අපිට වැඩිය මිනිස්සුන්ගේ හිත් පේනවා දෙවියන්ට. මිනිස්සු උඩින් එකයි යටින් එකයි හැංගිලා මොනවද කරන්නේ ලෝකෙට කොහොමද ඉන්නේ සුදුරෙද්දෙන් වැහිලා හිටියට චරිතෙ මොකද්ද ඕක ඔක්කොම මිනිස්සු දන්නවා. දෙවියන්ට පේනවා තමන්ගේ හිත තමන් දන්නේ යම්සේද දෙවියන් ඒ දේ එයා ගැන දන්නවා කියන. එතකොට ඒ අධර්මිෂ්ඨ පවුකාර මිනිස්සුන්ට අපි උදව් කරන්නේ නැහැ කියලා දෙවියන් අහක බලන කාලයක් එනවා කියන. බුදුහාඳුර පෙන්න මහණෙනි දෙවිවරු අහක බලනකොට මේක තියෙන අංගුත්තර නිකායේ මහා ශාල කියලා සූත්‍රයක්. අනාගත ලෝකේ විශාල විපත් තුනක් වෙනවා කියන. මිනිස් ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙනකොට අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි තුල පළවෙනි විපත පෙන්නනවා. ස්වභාවික විපත් වැඩි වෙලා අනාගතයේ සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු එකවර මිය යන කාලය එනවා කියන. ඒකට හේතුව බුදුහාඳුරෝ තවත් විස්තර කරලා පෙන්නනවා දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට ඇතිවන ස්වභාවික විපත් වලට දෙවිවරු බලපෑම් කරන්නේ නැහැ කියන. දැන් ඔබ අහලා ඇති මෙහෙම. වැස්ස වහිනවා. හුලං හමනවා. වලාකුළු අහසේ යනවා. සීතල රස්නේ එනවා. ඕව කරන්නේ දෙවියන්ද? ඈ නෑ. වැස්ස වහින්නේ දෙවියන් නිසා නෙමෙයි. එතකොට ඔබ වැසි චක්‍රය කියලා එකක් ඉගෙනගෙන අහලා හරි ඇති ඔය ඉස්කෝලේ යන කාලේ හරි වැස්ස වහින්නේ වෙන ස්වභාවික ක්‍රියාවලිය. හැබැයි ධර්මයේ තියෙනවා වැස්ස වලාහක දේවතාවරු කියලා දෙවිවරු කොට්ටාසයක් ගැන පෙන්නනවා. ඒ දෙවියන්ට 이르දි බලෙන් ස්වභාවිකව ඇතිවන වැස්ස පාලනය කරන්න පුළුවන් කියලා. නිසි කලට වැසි ඇති කරවන්න 이르දි බල සම්පන්න දෙවියන්ට බලපෑම් කරන්න පුළුවන් කියන වැස්සට. වැහැල වැහැල විශාල විනාශයක් වෙනවා නම් දෙවියන්ගේ 이르දි බලෙන් ඒ වැස්ස නවත්තන්න පුළුවන් කියලා. එතකොට හැම වෙලෙම වහින්නේ දෙවියන්ට ඕන නිසා නෙමෙයි ඒක ස්වභාවිකයි. හැබැයි 이르දි බල සම්පන්න දෙවියන්ට ස්වභාවික වැස්ස මිනිස්යන්ගේ යහපතට පාලනය කරන්න පුළුවන් කියලා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා වාත වලාහක දෙවිවරු කියලා දෙවිවරු කොටසක්. සුලං හමන්නේ දෙවියන් නිසා නෙමෙයි. අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුළඟ හමාගෙන යනවා. ඒක ස්වභාවික දෙයි. හැබැයි 이르දි බල සම්පන්න වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිශාව වෙනස් කරන්න පුළුවන් කියන 이르දියේ. සුළඟේ වේගය පාලනය කරන්න පුළුවන් කියන 이르දියේ. එතකොට මේ දෙවිවරු ගුණ යහපත් මිනිස්සු නම් ඉන්නේ ස්වභාවිකව ඇතිවන සුලි සුළඟක් කුණාටුවක් වේවා දෙවියන්ට ඒක වෙනස් කරලා දිශාව වෙනස් කරලා වේගේ පාලනය කළ මිනිස්සුන්ගේ යහපතට උපකාර කරන්න පුළුවන් කිය. හැබැයි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට ස්වභාවිකව වෙන විපත වෙන්න ඇරලා දෙවියන් අහක බලනවා කියලා. ඊළඟට අබ්බ වලාහක කියන්නේ වලාකුළු 이르දියෙන් ගෙනියන්න පුළුවන් දේවතාවරු ඉන්නවා කියලා. ස්වභාවිකව වලාකුළු යනවා. හැබැයි ඕනනම් 이르දි බල සම්පන්න දෙවියන්ට 이르දියෙන් වලාකුළු අහස ගෙනියන්න පුළුවන් කියලා. ඔය වගේ සීත වලාහක උණ වලාහක පරිසරයේ සීතල උණුසුම 이르දියෙන් ඇති කරන්න පුළුවන් දෙවිවරු ගැන තියෙනවා. මේ වගේ ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් පින් ඇති දෙවිවරු මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට අහක බලනවා මිසක් මිනිසුන්ට උදව් කරන්නේ නැහැ කිය. එතකොට වෙන්නේ දෙවියන් පලිගන්නව නෙමෙයි වෙන විපත එහෙම්මම වෙනවා. වැස්සොත් වැහැලා 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 නැත්තට නැති වුණත් දෙවියන් නෙමෙයි බලන්නේ. නියඟ එනවා විශාල නියඟ වතුර පොදක්නේ.
මිනිස්සු කන්න නැතුව වේලා වේලා දුක් විඳලා දුක් විඳලා මර දෙවියන් නෙමේ උදව් කරන්නේ. එතකොට ඒ වගේ අනාගතයේ ඇතිවන විපත් නිසා ස්වභාවික විපත් වලින් සිය දහස් ගණන් දස දහස් ගණන් මිනිස්සු එකවර මිය යනවා කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. ඊළඟට මහා සාල සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි දෙවනි විපත තමයි කියනවා මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට අකුසල් වලින් බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙලා දෙවියන් අහක බලනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. මේක තියෙන අංගුත්තර නිකායේ මහා සාල කියන දේශනාව. සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. දෙවියන්ගේ රැකවරණ අහිමි වෙච්ච ගමන් දරුණු අමනුෂ්‍යෝ යක්කුවේ තැන් වලට අරක් ගන්නවා කියලා. ඒ නිසා අනාගත ලෝකේ දරුණු අමනුෂ්‍යයන්ගෙන් ගම් නගර නියම්ගම් ජනපද අමනුෂ්‍යයන්ගේ ගොදුරු වෙනවා කියලා. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ ඔබ අහලා ඇති එක නගරයකට ඔහොම විපතක් වුණානේ. මොකක්ද ඒ නගරේ? විශාලා මහනුවර. රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් ආවා. සාල් දරුණු අමනුෂ්‍ය නගරය අරක් ගත්තා කියනවා. මිනිස්සු මැරි 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 හැම තැනම කුණු එවි යනවා. විශාල අමනුෂ්‍ය පිරිසක් නගරය අරක් ගත්තා කියලා. රෝගවලින් දුර්භික්ෂයෙන් නියගෙන් අමනුෂ්‍යප කරදරවලින් තුම්බියෙන් මුළු නගරයක් විනාශ වෙවි ගියා. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච අලුතම උන්වහන්සේ වැඩම කරලා රතන සූත්‍රය දේශනා කළ නගරයට පිරිත් පැන් ඉහෙලා දේව් බමුණට ආරාධනා කරලා දේශනාව කරලා නගරවාසීන්ට ආරක්ෂාව සැලසුවා. එතකොට අපිට පේනවා මේ වගේ ලොකු විපත් අනාගතයේ ඇති වෙනවා.